ජනාධිපති රනිල් තමයි. ඒ කැබිනට් මණ්ඩලයේදී විශේෂයෙන් අවධානය යොමු වුණාද ජනාධිපතිවරයාට සහය පළ නොකිරීමට පොදු ජන පෙරමුණ ගත් තීරණයත් එක්ක? පොදු පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවට විරුද්ධව අපි 11 දෙනෙක් ඡන්දය පාවිච්චි කළා. රටේ අනාගතය පිළිබඳ පෑදිලි ජාතික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරපු නායකයා ලෙස අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නැවත වරක් රට භාර දී යුතු නායකයා ලෙස පිළිගන්න අපි ලෙසින් පුවත්පත් වාර්තා පළ වෙලා තියෙනවා. නාමල්ට එරෙහිව බන්දුල පොලිසියයි. මම පොලිසියකට පැමිණිල්ලක් කළා නැහැ. පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු අමාත්‍යවරු කී දෙනෙක් ජනාධිපතිතුමාට සහය දෙන්න තීරණය කළා තියෙනවා? ඒක ජනාධිපති වර්ණයේ වෙන අවස්ථාව වෙන විට බලාගත හැකි විශාල පිරිසක් තියෙනවා. කැබිනට් අමාත්‍යවරු වශයෙන් මමත්, ප්‍රසන්න රණතුංග අමාත්‍යතුමා, රමේෂ් පත්‍රිණ අමාත්‍යතුමා, කාන්චන විජේසේකර අමාත්‍යතුමා අපි ජනාධිපතිතුමාට සහය දෙන බව පක්ෂයට දැනුම් දුන්නා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ඒ පක්ෂයේ තවත් යෝජනාවක් සම්මත කළා. පෝට්ටුවේ අපේක්ෂකයාට සහය නොදෙන අයට විනයානුකූලව පක්ෂයේ විසින් කටයුතු කරනවා කියලා ඒ යෝජනාවට අපිත් පක්ෂ වුණා. සියලු දෙනා ඒකමතිකව ඒ යෝජනාව සම්මත කළා. රජ්‍ය සුබසාධන වැඩපිළිවෙළ අතර කරන්න විදියක් නැහැ කියලා ජනාධිපති ලේකම් කියනවා. මැතිවරණය ප්‍රකාශයට පත් කළ තිබුණා. නමුත් මැතිවරණ කොමසාරිස්වරයා ලිපියක් නිකුත් කරනවා විපක්ෂ නායකවරයාට ඔහු ක්‍රියාත්මක කරන ස්මාර්ට් ක්ලාස් රූම් ලබා දෙන වැඩසටහන, හුස්ම වැඩසටහන වහාම නතර කරන්න කියලා. ඇයි එමෙතුම නෙමෙයි, එක රට ඇතුලේ නීති දෙකක්. කිසිම නීති දෙකක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලියකට එතුමගේ අතින් කිසිවිටකත් කළා නැහැ. 2024 වර්ෂයේ රාජ්‍ය අයවැයලේකදීන් මුදල් බෙදා වැය කරලා තියෙන්නේ මේ දෙසැම්බර් 31 වෙනිදා දක්වා. මැතිවරණයක් තිබුණා, මැතිවරණයක් තිබුණ නැතත් දෙසැම්බර් 31 වන විට විමධ්‍යගත අයවැය, අනිකුත් සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් වෙන් කිරීමත්, ඒවා ජනතා අයිතියට පවරා දීමත් අඛණ්ඩව දෙසැම්බර් 31 වෙනකම් කිරීමට මැතිවරණ නීතියෙන් බාධාවක් නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.